ධර්මානු ශාෂනාපාර්තන අද දේශකෑණන් වහන්සේ හම්බන්තුට උඩ මලල ආරබැද්ද වෙහරගල ආරන්මේශේනාසනවාසී පූජපාද රිදියගම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ සැදැවත්මී නර්මශ්‍රවනයට පෙරාතුව පන්සිිල් සමාතන්වීම සඳහා නමස්කාරයකයෝම අවස්රයිස්වාමීණි සාදුූ 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 නමෝතස් භාගබතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝටස් භහගවතු අරහතු සම්මා සම්බුද්දස් නමුටස්ස භගවතු අරහතු සම්මා සම්බදදස බත සරangaczaම kang sarනangacza නම්ම සරනangaczaම නම sarනangacza සgangs

Ta ampe butang Seenang gacaimpi buddang sarenang gacaihatipe daang sarenang gacaimpi daang sarenang gacai Ta ampe sanggang sarenang gacai tapimpi sanggang sarenang gacai di serena ga menang sampunang ame banti panang තිපාතාవර්මන க்காපදం සමධయමි පනතිපතාవර්මණ க்காපදัง සමධయමි අදන්නධනవරමන க்காපදం සමධයාමධනవර්මණ க்காපදัง සමධయමි කාමේ සుමిච්చාචරవරමණ සිக்காපදං සමධයාමි ේ සුම චච්චාචාරා වේර්මණී සික්කාපදන් සමාධයාමි මුසාවාදාවේරමනී සික්කාාපදන් සමාධයාමි මසාවාදා වේරමණී සික්කාාපදං සමාධයාමි සුරාමේරේ මජජපමාද්ටානා වේරමණී සික්කාාපදං සමාධයාමි සුරාමේරේ මජ්‍යපමා දට්ඨානා වේරමනී සික්කාපදං සමාධයාමි තිසරණන සද්ධින් පංචසීලන් දම්මං සාදුකන් සුරක්කිිතංකත්වා අපමාදේන සම්පාදේ තබ්බන් ආමභන්තේ සධූ සදු සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මංම නිරාජස්ස. සුනන්තුසගගමුක්කදන් දම්මසවන කාලු අයංවදන්තා දම්මසවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුතස්සෙ භගවතු අරයතු, සම්මා සම්බුතස්ස නමුතස්සෙ භගවතු අරයතු, සම්මාසම්බුතස්ස සහසම්පිචේගාතා අනාථ පද සංනිතා ඒකංගාතා පදංසෙයෝ යංසුත්වාඋපසම්මතිති පිතුනිි ඉභාකිව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුනාට පස්සේ මුළු මහත් ලෝකේටම අපරිමාන සැනසිල්ලක් මේ තතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධරමය තුළින් ලැබුණා එයුතුම් සැනසිල්ල ජීවිත තුළින් හදවත තුළින් දරාගත් විඳ දරාගත් සැනසීමේ මම්පෙස් සොයා සැනසීගත් අප්‍රමාණ දෙවි මිනිසුන් ඒ අමානිවනේ ශාන්තිී සුවය විදගත්තා ධරමය යථා ස්වභාවයෙන් දැකගෙන දරමය අම මිහිර ජීවිතයෙන් විදගෙන ඒ උතුමන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් ඒුතුම් නිවන්සුවේ සැනසුනා පිංහතුනි ඒ ලෝතුරා දරමය අමාමහා නිවන පිණිසමයි විනෝදය පිණිසනවෙයි, ක්‍රීඩාව පිණසුනොවෙයි මුදල් ලැස්කිරීම පිණනිස්සුනුවයි. සංසිඳීම පිණිසයි. නිවන පිණසයි, සැනසිල්ල පිණිසයි. මුළුමහත් ලෝකේටම සැනසිල්ල පිණස්ස, මාකරුණාවෙන් දේශනා කොටවා අදාල,මයුතුම් දරමය ජීවිතේ සැනසිල්ල පිණිසයි විදේශනා කරන්නේ. ඒ උතුම් ශ්‍රීසත්්ධර්මය දේශනාවෙන මේ මුොහුතිේදී. හිත සැනසින විදියට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබාඳ උතුම් ගෞරවය ඇති කරගෙන ජීවිතයට සැනසිල්ලවේවා කියෙනා දහසින් ධර්මේශ්‍රවනය කර ගමු. සහස්සම්පි චේගාතා ගාතා දහසක් තිබනත් අනත්්‍ය පද සංහිතා. ඒ ගාථ පදයන්ගේ අරථයක් නැතිනම් එවැනි අරථයක් නැති ගාථපද දහස්සකට වඩා ඒකං ගාතා පදංසෙයෝ යන්සුත්වා උපසංමති යම් අරතවත් එකම එක ගාතාවක් අහලා හඬා වැටන දුක්විඳෙන හිත සැනසෙනවනම් අන්න එවැනි එකම එක ගාථ පදය උතුම් වෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේදා මහාකරුණාවෙන් යුතුව දේශනා කරන්නතිය දුනා. අතිශීම්ම උතුම්මු ලෝකෙට ඉතාම දුර්ලබෝ ලැබෙන කල්පේගතියන නැවුම්මදේ මේ උුතුම් දර්මයයි. චතුසු අපායේසු පතමානය සත්තා තෙහි අපතමානේ කත්වා ධාරේතිදම්ම. සතරපායට වැටෙන්න්නවු සත්වයෝ සතරපායට වැටෙන් නොදී ආරක්ෂා කරගන්න බැවින් පිහතුනි දරමය කියල කියනවා. සත්වයාව දරාගෙන පිළිසරණ කරගෙන ජිවිතට සැනසිල්ලගෙනත් දෙනා. එනිසා දුර්ල්ලබෝමලෝකෙට පහළවන ඒලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේව සරණගිහිල්ලා බුදුමග පිළිපැදලා ඒ බුදුමග සාන්තිය ලබන්නට ධර්මරත්නය සරණගිහිල්ල භාග්‍යවතුන් වහන්සේ නමක් විසින්මලෝ කිටමත්තු කරල දෙන්න ඒ චතුරාර්ය සතිධර්මේ සරණි අවබෝධඥානය දියුණු කරලා සංසාරදුකින් එ තෙරවෙච්ච ඒ මහාරහතන් වහන්සේලාට නමස්කාරයවේවා කියන අදහසින් ඒ මහාසඟරුවන සරන්න ගිහිල්ලා. එයුතුම් සඟරුවනි ආදර්ශය උතුම්මග ආරෙමාර්ගයෙක් පිළිගන්නවා කියන අදහස්සින් එුතුම් තිසරණේ සරණින් නිවන්සුව ශාක්ෂාතුවේවාකෙන් ප්‍රාර්ථනා ඇත්නම් පිතුන බෞද්ධකමේ පරමාර්ථයයි. අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණගිය කෙනා බෞද්ධයාගේ පරම පිවිතුරු ප්‍රාර්ථනාව නම් දුකින් පිරීතිරේගිය සැනසිල්ලෙන් තොරවුණු අසහනෙන් පිරේගිය දුක්කිිට සසරින්මිදිලා. සියලු සැනසිල්ල පෙරී ඉතිරේගිය සැපෙන් යුත්ත වූ ඒ අමාමහනිවනින් සැනසීම ලැබේවා කියෙන ප්‍රාර්ථනාව එනිසා හිතේ ඇතිකරගන්න නියම බොදු හැඟීමනං සංසාරත් දිගෙන්දිගට සැරිසරණෙක නෙවී සැපේ. සංසාරෙන් එතරවෙලා නිවනිින් සැනසෙනකයි සැපේ. නිවින් සැනසෙනතුරෝ පිංහතුනි සංසාරය නතරවෙන්න වෙන අපේ ගමනෙද, දරමේ ජීවිතයට හුඟක් සමීප කරගෙන දරමින් සැනසුනු ජීවිතයක් ගතකරගත්තොත්, කරුණාවෙන් මෛත්‍රයෙන් පිරිච්ච සේලාදිගුණයෙන් ශ්‍රද්ධාවෙන් පිරිච්ච. ශ්‍රණයන් වහන්සේලා වැඩිහිටි ගුරුතුමන් වහන්සේලා සිල්ලතුන්ලා කෙරෙහි ගෞරෝ පෙරදැරීව. මේ උතුම් බුදුරජාණන් වහන්සේකි දරම් මාර්ගය දියුණුකරගෙන අනවනං එවැනි කෙනාට සුගතියේ සැනසිල්ලේ නිවන දක්වා ගත කරගන්නට පුළුවන් කමතියෙනවා. සංසාරය කියන්නේ සැපෑජිතනක් නෙවේ මහා දුක්කැතිතනක්. සතරාපා අප ප්‍රමාණ දුකින් ගිනිදැල් අතර පීඩා. විදිින සතුන් අපමාන මේ බවගමනෙ සැරිසරද්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප මනයි කියලා. ප්‍රමාද වුණු සත්‍යයාට සතරාපාය තමන්ගේ නිවස වගේ පදිංචිවෙලා බොහෝම සත්‍යයන් දුක්විදිනවා මේ ගමනෙදී. එනිසා පිංහතුනි කාට දෙකයන්න පුළුවන් ඔබට මට ඒ ඉරණමට මූුණ දෙන්නවෙෙනෙ නෑ කියලා. ඒ සතරාපායිෙන් අතමිදුනු පරම රැකවරණයක් අපි කාටවත් තවමත් ලැබිල නෑ. ඒයුතුම් දරමයෙන් ලබන්නාව අවබෝධඥානයෙන් ලැබෙන රැකවරණය තමයි සෝතාපන්න පලී රැකවරණය. ඒ අමානිවැනි දොරකඩින් ඇතුළු වෙලා නිමන් මග සම්පූර්ණ කරන්නට වෙරදරණ, ආරය මාර්ගයේ ආයශ්‍රාවකය වන සෝවාන්මාර්ගඵලයට පත්වෙන වතා හැර පිහතුනි ලෝක කිසිම කෙනෙකු නැත සතරාපාය මිදුණු. එනිසා අපි හැමෝ අසරණයි අපි හැමෝම බයානක අරමුණකට ඉරනමකට මුහුණ දලා තියෙනවා. ඒ බයාන කරමුණෙන් ඉරණමෙන් බේරන්නට පිහිට පිළිසරණ වෙන්නේ සියල්ල ස්තත්තුවාකාරයෙන් අවබෝධ කරලා මහාප්‍රඥාවෙන් මහාකරුණාවෙන් යුතුව අසරන ලෝක සත්‍යයාට සැනසිලි පිණිස මේ දේශනාකොට වදාල ධර්මය පිහිටමයි. පිනතුනි එදා දඹතිව එක්තරා පිරිසක් නැවනැගිලා වෙළදාමට පිටත්වෙනවා. මේ පිරිසාතර පිනෙන් ඉතිරේගිය සසර පින් ඇති තරුණයකුදද වුණා. පිතුවේ නැති වනත් රල පහරින් කුණාටුවෙන් නැව විසුණු වෙලා මුහුදු බත් වනාා. හැමෝම මරණයට පත්වවෙද්දි පින් ඇති තරුණයාගේ පිණ නිසා දරකොටේ කෙලිලා ලිය කොටේ කෙල්ලිලා ගොඩබිමට පිහිනගෙන ගියා. දඹදිව සුප්පාරක කියන පටුන් ගමට මේ තරුණයා ගොඩ බැස්සේ නමින් බාහියි. බාහිය මුහෝදෙන් එතර වෙලා ජීවිතය බේරගෙන ගොඩබිමට එනකොට පිංවතුනි බාහය ගැඳුම් සියල්ලම බාහිට අහිමිවෙලා තිබුණේ. නිරවස්ත්‍රවයි ඔහු හිටියේ කල්පනා කළා. මේ විදියට නම් මිනිස් අතරට යන්න බෑ මං ඇදුමක් කොහොමදොහොයාගන්නේ වට පිට බැල්ලුවා මුහදු වෙරලේ වේරිලාගිහිපු ලී පට්ට. පතුරු තිබුුණා ඒවා වැල්වලින් අමුනලා දරවලින් ඇදුුමක් හදාගත්තා. එ අසල දෙවොල් බිමකතිබිච්ච පාතර කෑල්ලකුත් පාතරකබලකුත් තරගෙන්න අතේතියාගෙන්ෙන මේ පටුන් ගමන්ට ගමන් කරනවා ආහාර්සයාගන්න කියලා. පින්වතුනි බලන්නට දරමේ නැති සිතේ මායාාවක හැටි මෙස්සේ දර ඇඳුමක් ඇඳගෙන කබලක් කතිංගත්තු බාහිය දැකව මිනිස්සු. බුදුමයෙන් පුදුමයට පත්වනා අනේ බලන්න මේ උතුමා ඇඳම්වලටවත් ආශාවක් නැහැ. දරවලින් වැල්ලොලිනු ඇදුම හදාගෙන තියෙන්නේ බොහොමොහොද සිවරක් අල්පේච්චතාව බලන්න. කබලකු යතින් අරං ඉන්නේ මොන තරම් උතුම් ගුණ තියෙන කෙනෙක්ද මේනං ඒකාන්තේම්ම රහතන් වහන්සේ කෙනෙක් මයි කියලා බොහෝම සුම්නස්සට ප්‍රේතියට පත්වෙලා වැඳ වැටි ආරාධනා කරනවා ස්වාමීණි ඔබ වහන්සේ වැනි රහතන් වහන්සේ කෙනෙක් අපේ ගමට වාස්සනාවක් එනිසා අපේ ගමේ වැඩ සිටිමින් අපේ අසරණ දානවස්තුව පිළිගෙන මහත්ඵල කරන්න. අපි අනුකම්පා කරන්න කියලා කුටියක් කදලදීලා ප්‍රනීත ප්‍රනීතධානමානවලින් පූජාකරමින් සත්කාර කරනවා. බාහිය කියන නමට තවත් කොටසක් එකතුවෙනවා දරසිවුර නිසා ධාරු චීරිය කියලා. පිංහතුනි ධාරු චීරිය කියනි දරසිවරට නමක්. මේ බාහියේ ධාරු චීරියයේ ටික කලක් යැනකොට කල්පනා කරනවා. මොනතරම් නම් මේ මිනිස්සු මට වඳිනවද. පූජාපවත්වනවාද. රහත් ගුණයෙන් මාමතනවද. සැබවින්ම මෙසේ පූජා ලබන්නා උමමත්. එක්තරා රහතන් වහන්සේ කෙනෙක් නේද කියලා. මිසදුටුවක් ඇතිවුණා වැරදි හැඟීමක් ඇති වනා පින්හතුව රහත් වෙන්ට තබා. රහත්වන මගක්වත් දන්න ඇතුව. රහත්වන මක අසලට වච්චන්න ඇතුව. බාහියගෙම වැරදිට්ටී දැකපු සසරෙදි. මේට පෙරාත්ම භාාවයකදි කාශ්‍යබුදශාසනයේදි බාහිය දාඩුචීරිය බොහෝම බුද්ධිමත් කෙනෙක්. බොහම වීර්යවන්ත කෙනෙක්. ඒ බාහියේ ධාඩු චීරයේ කාලේ කාශ්‍ය බුදු සසුන පැවිදි වෙනකොට පිංහතුනි ඒ බුදු සසුනෙත් අවසාන පණනල රැකිල තිබුණේ. සාාසෙන්ක ප්‍රතිපත්ති වශයෙන් විනේ ධර්මය වශයෙන් පිරිහිලා යනව දැකපු මේ ස්වාමීෙන් වහන්සේ ප්‍රධාන හත් නවක් ස්වාමීන් වහන්සේලා කල්පනා කළා ශාසනය පිරිහෙනවා සම්බුදු සස්න පිරිහෙනවා ධර්මය අතුරු දහන් වෙන්න දැන් ළඟයි. ජමාන බුදුරජාණන් වහන්සේ දේශනාකල් දර්මය පිළි පැදල ජීවිතය සනසගන් අපිට දැන් කාලයාඩයි එනිසා අපි වනගත වෙලා ජීවිතයට ඇති ඇල්ම නැතිකරගමු නිවනට ඇති ඇල්ම වැඩිකරගමු අපි ඒ බුදුරජාණන් වහන්සේ ගනු ශාසනාව මෙ අවසන්මෝති හරිතු කරමු කියලා. පිරින්වන් පාවදාල බුදුරජාණන් වහන්සේගේ උතුම් චෛත්‍යරාජන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ බොහෝම සැදැහයිෙන් වන්දනා කරලා ගෞරවේ නධිෂ්ඨාන කරගෙන ස්වාමිනිි භාග්‍යවතුන් වහන් සපු වහන්සේගේ ධරමය අවබෝධ කරනවා කිය අදිිෂ්ඨානයෙන් වනාන්තරේයට ගිහිල්ල වනගත වෙලා ජීවිතා සවත්තරිනවා. ඈතපේෙන ගිරිසි කරයක් දැකලා කතිකා කරනවා නිවන්දකින්නයි. ජීවත්වෙෙන්න්නයි ආස කරන්න බෑ. නිවනට ආසකරනවානන් ජීවිතයට ඇති ආසාාව දුරු කරගමු. දරමේතාමත් පවතිනවා ස්වාක්කාතයි. දර මේේ තව ටික කලකින් අතුරු දහන්වෙන්න කලියෙන් උතුම් භාවනා වඩන්න අපි අර කඳුමුදුනට නගිමු. ඉනිමගක් හැදුව කණුමුුණට නැගුණ ඉනි මඟ පහල් තල්ලු කර ආයෙත් බහින්න කල්පනාවක්මැහැ නිකෙලෙස් නොවී. කෙලෙස් ඇතිහිතකින් ජීවත්්‍යෙන්ෙ නෑ. ඇතිහිතන් මැරෙනවා එක සැපයි. කෙලෙස් නැතිහිතෙන් ජීවත්වෙනවා ඒ සැපයි දුක නැති නිසා. කෙලෙස් ඇතිහිතිං කොච්චරකල් ජීවත් වුනත් ඒ දුකයි කෙලෙස් ඇතිනිසා. කෙලෙස් නැතිහිතක් පතාගෙන කඳුමුදනේ බෞුන් වඩක්්ද. පළවෙනි දවස්්‍ය පලවෙනිස්වාමින් වහන්සේ භාග්‍යවන්ත වනාා. ඒ බුදුරජාණන් වහන්සේගේ දරමේ ඒ අයුරිම අවබෝද්ධ කරලා. රහතන් වහන්සේ කෙනෙක් කලා සසරරි සියලු දුකින් මිදිලා බලාපොරෘත්තිෂ්ඨ කරගෙන යමානිවනි සැනසෙන්න්න. ඒ උතුම් රහතන් වහන්ස යහසසිම උතු කුරුදිවෙන්ඩට වැඩම කරලා පින්ඩපාති වලඳලා ධනෙකොටසකුත් අරගෙනත් සහෝදර ස්වාමීන් වහන්සටි නැත්දනවා. ඒත් කවුරුවත් පිළිගත්තිනේ අපිම දරමයවබෝද්ධි කල අප දානි වලදනවා මිසක් අපි මැරුණත් කෙනෙක් ගෙනත්දින දානිවලඳන්න කේ නදිිෂ්ඨානයෙන් දෙවැනි දවසිත් භාවනා කරනවා. දෙවැනි ස්වාමීන් වහන්සේ සංයෝජන පහක් දුරුකරගෙන එක භවයක් පමණක් සංසාරිප දෙන්න හේතුවෙන නආගාමි, නැවතකාමලෝකට නොයන තත්තෙටිත ගැෙනහිල්ල අනාගාමී මාර්ගඵලයෙන් නිවන් සුව ශාක්ෂාත් කරගෙන.ඒවිදිේටම පින්ඩ පාති වැරල දානගයා දුන්නා පිළිගත්ති නෑ. ඉතුර දවස් පහේම වීර්ය කරලා නිවන් දොරටු අභියසට ඇවිල්ලා නුවන දියුණු කරගෙන. ආහාර නැති නිසා ජලය නැති නිසා වේලිලා කුසගින්නේ පිපාසයෙන් අපවත් වනත් පිංගිතක මහිම පිංහතුනි දෙවුලු අපමන සැපැඇති දි්‍යරාජය වෙලා මේ පස්තිනයිපදුුණ. අනාගාමි බ්‍රහ්මරාජය වශයෙන් අනාගාමි ස්වාමින් වහන්සේ අපවත් වෙලා බඹලව පහළ වනා සුද්දාවාසේ. රහතන් වහන්සේ පිරිණවනට වැඩම කලා මේ සාමීන් වහසල පස්නම බුද්ධාන්තරයක් දෙවලවාසය කරලා මේ ගෞතම සම්බුදු සසුනලෝ ජියෝමාන කාලෙදී මේ ලෝගේෙ පොක්කු සාති රජතුමාලෙස දබ්බ මල්ල පුත්ත ස්වාමීන් වහන්සෙල්ලෙස කුමාඩ කාශප රහතන් වහන්සෙලෙස සබිය පරිබ්‍රාජකතුමන් ලෙසත් බාහි ධාඩුචීරිය ලෙසත් උපත ලැබවා. ඒ බාහියේ ධාඩුචීරියයයි අද මේ මිසදුට ගත්තේ. එදා නිවනක් සවයාගිය කෙනාද නිවනින් ඈතට යනවා. නිවන්දාකින මග සලකුණු නැති නිස්සා සසරි මුලාවෙනවා. පිහතුන අනුකම්පා කරනවානෙ සංසාර මිතුරු වෙලා සංසාරය ළඟංඉදගෙන භාවනා කරල්ලා නිවන අවබෝධ කරලා තියෙද්දි. තමන්ගේ මිතුරෙකුට එහෙම මඟ වැර දෙෙත්ති. නියම මිතු දමක් වශයෙන් නියම කල්්‍යයාන මිත්‍රෙක් වශයෙන් නිවැරදි මඟපෙන්නනවා ඒකයි සත්පුරුෂකම. සත්පුරුෂ ගුණනයෙන් පිරේගේ යනාගාමි භක්මරාජයාවූ පැරණී මිතුර ඇවිල්ලා. වහසේදගෙන මහරහැ ආලෝක මත්කරගෙන වන්නේයම කියා සිටිනවා බාහිය නුඹට හිතුුණදේ වැරදි නුබොය හිතාගත්තදේ උට අයිති දෙයක් නෙවෙයි උබරහත් වෙලා නෑ උඹරහත්වෙන මඟ ඇැවිල්ලත් නෑ. ඒම කියනකොට බාහි ධාරචීරිහනෝමේ මහා වනයෝ බබලොවාගෙන ආකාසේ බැබලමින් සිටින උබ කෞද්ද බාහිය මමඔේ පැරණයාලුවෙක් ඔබට වැරදුනු මග ඔබ හදාගන්න ඔබ රහත් වෙලා නැහැ. හොඳයි එහනම් බ්‍රක්්මරාජය මම රහත් නෝනු බවත් ඔබ දන්නවනම් ඔබ දන්නවා නේ දෙහෙනම් රහත්වෙන කෙනෙක් රහත් වනුුවයි ලෝකන්නව බව. රහත්වෙන මග දන්නවාද ඔබ බාහියේ ධඩු චීරයට මේ පැරණි මිතුරු බ්‍ර්මරාජි උත්තර දෙනවා. ඔව බාහිිය නිවන් මගවවෘතයි මෙයින් උතුරු දිසාවේ සැවැත්නුවර දෙවරම්වහෙරේ තුන් ලෝකෙම ඒ කාල්ලෝක කරමින් පහළවී වදහාල ඒ ශාන්තිනායක අමුරුතදායකයානන් වූ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වාහිය ඒ බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඔබට නිවන් මග හමුවෙන්න්නේ. ඒ නිසා ප්‍රමාදවෙන්න පා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න කියලවාද කරනවා. එක මෝතක්කත් බාහි ධාඩුචීරය පමාවනේ නෑ. ලැබුණු සත්කාරවලට වන්දනාවලට ඇලුනෙනෑ ඒ ගැන හිතුවෙම නෑ එව කෝම එක මොහොත්තකින් අමතක වෙලා ගියා. අලියමදාන කෙලපිඩක් වගේ උක්කොම සත්කාර ටික බිමදාලා හිතින් අමතක කරලාදාලා. බාහි ධාරුචීරය දුවන්න පටන් ගත්තා. සතුටින් ප්‍රීතිීම් පිනාගිය හිතින්. උතුරු දිසාාවට දුවගෙන යනවා සැවැත්නුව දෙවරම් වෙෙහෙරට මුුණ වෙලාවෙද මටයන්න ලැබෙන්නේ. ඒ අමා මහන් නිවන්සුවගෙන දෙන ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මට කොයි වෙලාවෙද දැක ගන ලැවෙන්නේ කියන අදහසින් බාහිය දුවගෙන යනවා. මහන්සය ගැන බැලුවෙනේ. ජීවිතය ගැන කියන්න බෑ කොයි වෙලා වි ජීවිතේ නැතිවී දන්නේෙ නෑ. බ්‍රක්්මරාජයත් පින්හතුනි උදව් කලානෙ නිවන්දකින්න යන මේ ගමනට. සාමාන්‍ය ගමනක් නෙවෙයි රටකින් තවත් රටකට යන ගමනක් ගෞහාරසියසුවක් දිගගමනක් එක දවසකුත් වරුවක් ඇතුළත ගෙවාගෙන යන්න බ්‍රක්්මරාජය අනුභාවෙන් උදව් කරද්දි බාහිය ධාරු ජීවය. මවදන සොයාගෙන යන වසු පැටියෙක්සේ ලෝතුරා අමානිවන් රස බෙදා දෙන ලෝතුරා අමාමෑණියන් වහන්සේ ශ සොයාගෙන යන ශ්‍රාවකරත්නයක් විදියට දරුවෙක් විදියට එදා දුවගෙන ගියා. ඇගපුරාම දහඩියෙත් බේරෙන දූවිලි තැවරෙන්න්න තෙහෙට්ටුවෙන් වුනත් කිසිම වේදනාවක් මහන්සියක් දැනු නැතිසිතෙන් පේතියෙන් නිවන සොයාගෙනයි දුවන්නේ. කිසිම කෙනෙකුට කිසිම කල එකත් ඇති නොවෙන තරමේ ඕුවමනාවක් සැබෑ අවංක හදපිරි බැතියක් ඒ නිවන පිළිබඳ ඇතිකරගන්න බුදුරජාණන් වහන්සේ වෙත දුවනවා. එදා උදේවරුව වෙනකොට සැවැත් නුවරටවිල්ලා දෙවරම් මෙහට මග සලකුණු සොයාගෙන දෙවරම් මෙහෙරටත් දුවගෙන ගියා ඒ වෙලා වෙන කොට පංහතුනී ඉශාන්තිනායක මහාකාරණික බුදුරජාණන් වහන්සේ දෙවරම් වෙහර වැඩහිටියන්නේ. එවෙලාවෙේ බුදුරජාණන් වහන්සේ පිින්ඩ පාත චරයායි වැඩම කරනවා නුවරවීතිවල. පිින්ඩ පාචදාානයෙන් පස්සේ අලස්ස කමුදුරු කරන්න ස්වාමීන් වහන්සේල්ලා අවකාශයේ එලි මහනි සක්මන් කරනවා. වි සක්මන් කරන සාමීන් හන්සි කෙනෙක් ළඟට ගිහිල්ල වැදලාහනවා. ස්වාමීනි තුන් ලෝකෙටම අමානිවන බෙදා දෙන්න. ඒ මහාකාරුණික බුදුරජාණන් වහන්සේ දැන් කොහෙද වැඩඉන්නේ. පිින්වත කලබල වෙන්න එපා බුදුරජාණන් වහන්සේ දැන් මේ ආරාමේ නෑ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වේතියේ පින්ඩපාති වඩිනාවා. ඔහොම ටිකක් විඩානිවාගෙන සංසිඳුවගෙන වාඩිවෙලා ටිකක් වේගගන්න තව ටිකකින් බුදුරජාණන් වහන්සේ වැඩම කරනු ඇති. ඒත් බාහියේ මදකුටුවත් ප්‍රමාද වනේ නෑ. ස්වාමීනි ප්‍රමාදය හොඳනෑ කාටද කියන්න පුළුවන් මගේ ජීවිතයට මොනෝවේද කියලා. කාටද කියන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේගේි ජීවිතයට මනෝවෙයිද කියලා. ස්වාමීනි සසරදි වේක ගත්තා. සසරදි අනුභව කළ ඒත් නිවන්සු අනුභව කරන්න බැරිවෙච්ච මට දුකපිල්ල තියෙනවා. ඒ දුකින්මි දෙන්නේ අමාමහා නිවන්න කියන අෞෂ්‍යධය පානය කරන්න මම එතුන් ලෝකිටම් වෙදානන් වු බුදුරජාණන් වහන්සවාගෙන යනවා ස්වාමීනිි කෙල හිමමොනැකිටලා දොරටුවෙන් පිටවෙලා දුවගෙන සැවැත්නුවර වීතියක් වීතියක් ගානේ ඒ බුදු කරුණාව ස්ොයාගෙන දුවනවා හැමෝ බලාගෙනින් නො මඟ දෙපස දරෑඳුමක් ඇැඳගෙන දාඩිය පෙරාගෙන මේ මොනොවද මේ හොයන්නේ සම්පතක්ද හොයන්නේ නිධානයක් දොහොයන්නේ නැති වූ දෙයක් දොසොයන්නේ නැතිවූ කෙනෙද්ද හොයන්නේ. හැම සැපතටම වඩා හැම සම්පතටම වඩා වටින ලෝතුරානිවනයි සොයන්නේ ඒ නිවන් සොය සොයා බාහිධාරුචීරිය දුවනකොට ඒ නෙද් දෙක පින්කරල තිබුණා තුන් ලෝකෙම රුසිරි සිරියෙන් පිරීගිය සමනක් ගණබුදු රැස්මාලාවෙන් බැපලෙන. ඇතිසක් මහා පුරුස්් ලක්කුණෙන් බැපලූ රන්වන්කයක් දැරෝ තුන් ලෝකෙටම සැනසින් ලබා දෙන මහා කරුණා හදවතක් ඇති අපගේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට. ඒ බුදු සිරිදැකලා ඒ බුදුරජාණන් වහන්සේ ළඟවැද වැටිලා සිරිපායුග අල්ලගෙන දෑතින් තදකරගෙන ස්වාමීණි මමභාහිිය ධාරචීරිය මම ස්වාමීණි ගොඩාක් දුරයිඉඳගෙනාවේ. ගොඩාක් මහන්සි වෙලාම මාවේ ඔබ වහන්සේම සොයාගෙනයි. ස්වාමීණි මටහම්ම වුණා. සංසාරය හොයාගෙනාපු සැපතක් වේ නම් නැති නොවෙන එක සැපතයි ඒනිවනයි. ස්වාමීණි ඒ නිවන දෙන දහමයි ඒ බුදුරජාණන් වහන්සේගේ සැනසිලි වදන් සැනසිලි ධර්මයයි ස්වාමීනිි මට. ධර්මයේ ටිකක් දේශනා කරන්න මං අවබෝධ කරගන්නන් කියලා අසිරිමත් ඉල්ලීමක් බැගාපත්ත කළේ බුදුරජාණන් වහන්සේගෙන් හැමෝ බලාගෙනින්ව හරිම පුදුමයි බුදුරජාණන් වහන්සේ වීතියක් මැද පාත්‍රාධාතුව දෑතිතියාගෙන සවනක් ගන බුදුරැස්මාලාවෙන් බැබලි ඩැබලි ආශ්ශරයවත් විලාසිං වැඩඉන්නවා දෙපස දන්බෙදන පිරිසත් හොඳට අවධානයෙන් බලාගනින්වා මොකක්දමිඉල්ලන්නේ එකමක දෙයා ඉල්ලුවේ දුකනිවල සැපදන දහම් දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ බාහියධාරු චීරියගේ සිත දුද්දිහා බැලුවා බුදු රජාණන් වහන්සේව දැක්කලා බොහෝම ප්‍රීතියෙන් හිත පිනාගිහින් තියෙනවා ගොඩාක් දුර දුවගැවිල්ලානි පැත්තෙන් මහන්සේ තෙහෙටවයි විඩාවයි එනිසා දැම්ම දහම් දෙසුවයට ඉන්ද්‍රිය සමවෙන්න නෑ අවබෝධ කරන්න බෑ එනිසා බුදුරජාණන් වහන්සිේ දහම් දෙසන්න ප්‍රමාද කළා බාහිය මේ දහම් දෙසන වෙලාවක් නෙවෙයි දහම් දෙසන තැනක් නෙවෙේ මේ මහාපාරෙ මේ පිින්්ඩ පාති වඩන වෙලාව. අපි තව ටිකකින්. ධර්ම දේශනා කරන්නන් කියලා. බුදුරජාණන් වහන්සේ තවටිකක් ප්‍රමාද කරා. ඒත් බාහිිය ටඕනුනේ නැහැ තවටිකක් ප්‍රමාදවෙන්න. බාහිටෝන වනේ ඉක්මනටම නිවන් සුවාබෝධ කරන දහමසන්නයි. හිත සනසන්නයි. ගොඩාකල් පමාවෙවි දුක්විඳවිදාාපු සංසාරයට තිතතියලා නැවතුමතියලා ඒ නිවන් දකින්න බා නැවත වන්දනාකරගෙන කියනවා ස්වාමීනිි බුදුරජාණන් වහන්ස කෞදදන්නේ මගේ ජීවිතයට අනතුරක්ද කියලා කෞද දන්නේ භාග්‍යිවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක්ද කියලා. ඒ නිසා ස්වාමීනි මට ඒ නිවන්සුව කැන්දා දෙන ධර්මය කරුණාවෙන් දේශනා කරන සේක්වා කියලා දෙවැනිවරත් ඉල්ලා සිටිය. දෙවැනිවරත් බුදුරජාණන් වහන්සේ පමාකලා තුවෙනිවරත්. බාහිය ධාරචීරයෙන් නැවතායාචනා කළා ස්වාමීනිී කෞුද දන්නේ මගේ ජීවිතයට අනතුරක් වේද කියලා කෞුදදන්නේ භාගිවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් වේද කියලා. ස්වාමීනි මට අනුකම්පාවෙන් ඒ අමා දහම් දේශනා කරන සෙක්වා කියල නැවතත් තිල්ලා සිටිය. බුදු රජාණන් වහන්සේ සුදුසු කල් දැනගත්තා සුදුසු දේශනාවතීරණය කළා මේ මහා ප්‍රඥාවක් උරුම කරගෙන සසරේ පෙරුම්පුරාගෙන එනම පින් ඇති මේ බාහිියධාරු චීරිය නම් වහා දරම අවබෝධ කරන්න දක්ෂයෙක් පාරමැදීදගෙන කරන ඉල්ලීමට පිය කෙනෙකුගෙන් දරු කෙනෙක් ඉල්ලන ඉල්ලීමක් ඉටු කරනෙනෙක් පිය කෙනෙකුවාගේ අමාශාන්තිය බෙදා දෙෙන අමාමෑණ බුදුපාණන් වහන්සේ බුදුපිය සෙනහසින් සැනසෙනු කැමතිේ. ශ්‍රාවක දරුවාට එම හොතේ දර්මය දේශනා කළා. හොඳයි බාහිිය එහෙනම් හොඳින් අසන්න හොඳින් මෙනෙහි කරන්න ඔබට අවබෝධ කරගන්නට හැකිවේවි. දිිට්ටේ දිට්ටමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඥාතයේ වි්ඥාතමත්තම් භවිස්සති. පවත් බාහිය ඔබ දුටුවොත් යමක් දුටුවා පමණයි. ඔබට යමක් ඇසුනොත් ඇසුනා පමණයි. ගඳස්ුවද රස පහස දැනුනොත් දැනුනා පමණයි. සිතට යමක් සිතුනොත් සිතුනා පමණයි. බාහියේ එතකොට ඔබ මෙතනත් නෑ. ඔබ එතනත් නෑ. මෙතනත් එතනත් නැති ඔබ මෙලොවත් නෑ. ඔබ පරලවත් නෑ ඔබඒ අතරත් නෑ බාහය ඔබ නිදහස් කියලා භාග්‍යවතුන් වහන්සේ පිංහතු නිතා මත් කෙටි දරමයක් දේශනා කළා. අමුරු තරස වෑහෙන අවබෝධයෙන් පිරීකිය ඒයුතුම් දරමය කන වැකෙන මුහුතේම නුවනින් නිමසා වහාම අවබෝධ කරගන්න තරන් පිහතුනි බාහිය ධාරුචීරිය පිංහති කෙනෙක්ුණා. එකෂණයකදී ඒ සියලු දහම් ඒ අයුරින් අවබෝධ කරගෙන චතුරාරි සතති ධර්මි අවබෝධ කරගන්න පින් ඇති කෙනෙක් වෙලා සසරින් අතමිදින පින මතු කරගත්තනේ. ඇසුනොත් ඇසුනා පමණයි. පෙනුනොත් පනා පමණයි දැනුනොත් දැනුනා පමණයි සිතුනොත් සිතුනා පමණයි. හොඳයට සිහිකර අද්දිි ේ පෙනනරූපය නැතිවෙලා යන්න දය නැවත නැවත දකින්න පවත්වන්න බෑ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වෙලා යනවා. ඇසානිත්‍යයි අත්‍ය ඇසෙන් දකින රූපය අනිත්‍යයි ඒ දකින රූපය හදුනාගන්නාව ඇසේ විඤ්ඥානය අනිත්‍යයි. ඒතුනේකතුවීමේ නැතිවන ඇසේ ඉෂ්පර්ෂයත් අනිත්‍යය. චක්කුම් පටිච්ච රූපේච. උපජ්ති චක්කු විඤ්ඥාණ තින්නං සංගති පස්සු. ඇසයි රූපයයි විඤ්ඥාණයයි එකතු වීමෙන් ඉෂ්පර්ෂය ඇතිවෙන ඇසේ. ඉස්සිියල් අනිත්‍යයි ඉෂ්පර්ෂය අනිත්‍යයි. අනිත්්‍ය ඉෂ්පර්ශයෙන් ඇතිවෙන වේදනා අනිත්‍යයි ලස්සන රූපයත් දැක්කම සැපවේදනාවක් ඇතිවෙනවද සැපවේදනාවත් අනිත්‍යයි අතමැතිරූපයක් දකිද්දී ඇතිවෙන දුක්වේදනාවක් වද දුක්වේදනාවත් අනිත්‍යයි මැදහත් රූපයක් දැකීමේදී මැදහත් වේදනාවක් ඇතිවේද වේදනාවත් අනිත්‍යයි වේදනා පච්චයා තන්නා ඒරූප දැකීම නිසාති වූ සැපවේදනාවෙන් තන්නාව ඇති වෙන නැවත නැවතුරූප දකින්න. කති රූප කින්න ඇති වූ තන්නාවෙන් වාසේකරද්දිි අකමැති රූපය දකිද්දි තන්හාාව නිසාම කැමතිදේ නොලැබුණු නිසා දකින්න දවේශයනව තරහ ඇතිවෙනවා. අකමැතිරූපත් කැමතිරූපයත් නොවී මැදහත් රූපයක් දකිද්දි නුවනින් නිමසන්න නෑ මුලාවෙනවා රූපය අනිත්‍යයි කෙළ දකින්නේි න්නේෑ. රූපයෙන් දුක ලැබෙනවා කළ දකින්නේ නෑ. යිතිනය අනාත්මයි කළ දකින්නේ නැති නිසා මුලාවෙනවා රූපේ පොහොදුන්හිතෙන් සංසාර්ගමන සැරිසරණ සත්වයා පංහතුනි ඒ විදි් අයි රූප දකින්නේ. ඒත් රාතන් වහන්සේ දැක්කොත් දැක්කා පමණයි දුටු පමණින් නැවතුනා දුටුරූපේ අවයාව අංගලක්ෂණ අනුව්‍යංචන වශයෙන් මේ කෙනා කෞුද මෙයා හතුරෙක්ද මිතුරයෙක්දමයාලස්සනදමය අවලස්සනදද කියලා උසද මිටිද කළුද සුදද කියලා බලන්නෙ නෑ රූපයක් විතරයි කියලා නවතිනවා. ඒ රහත් හිතක ස්වභාවයනේ දේශනාාවන්නේ ඒ ස්වභාවයම අවබෝධ කරගත්තා. ඇසුනොත් ඇසුනා පමණයි ස්ථබ්දය කනට ඇසෙනවිට විඤ්ඥානය උපදිනවා සෝත විඤ්ඥානයත් කනත් ශබද්‍යයත්. ඒ තුනේ එකතුව කනේ ෂ්පර්ෂයයි කනත් සබ්ද කනේවිං්ඥානයත් සියල් අනිත්‍යයි ඒ අනිත්‍යව සියල්ලගෙන් සකස් වෙන ඉස්්පර් අනිත්‍යයි. කනේ ඉෂ්පර්ශවන යහපත් සබ්දයෙන් සැපවේදනා වැතිවෙනවා ඒ සැපවේදනාව ටැලෙනවා. අමිහිරි ශබ්දයට වැටෙනවා දුක්වේදනා ඇතිවෙනවා මැදහත් සබ්දයකද අරමුණකදී මුලාවෙනවා උපේක්කාවේදනා වැතිවෙනවා මේ සියල් අනිත්‍යයි වෙනස් වෙලා යනවා. ඒ බව දක්කිනවා එන්න සැසෙන ශබ්දය කාගෙද මෙහෙරිද අමිහෙරිද මට හිතවත් කෙනෙක් අහිතවත් කෙනෙක්්ද කතා කළේ ශබ්දය කාගෙද කෙල විමසන්නේ නැත්තිව ශබ්දයක් පමණයි කියලා නවතිනවා. දැනන සුවඳ නාසේට නාසේ විඤ්ඥානයෙන් ගානවිඤ්ඥානය පහල වෙනවා. ඒ තුනේ එකතුව නාශේෂ්පාර්ශය. ඉෂ්පාර්ශයෙන් ඇතිවෙන වේදනාව අනිත්‍යයි වේදනාවෙන් ඇතිවෙන. සුවඳ විඳීමේ තන්හාාව ගන්ධ තන්හාාව අනිත්‍යයි පිහතුනි කැමති සුවද නොලබී ගඳ ලැබෙද්ද වේදනාව දුකයි. දුක්වේදනාවෙන් ගැටීම මැදහත්වේදනාවේදී මුලාවීම ඇතිවෙනවා අනිත්‍යයි ගදස්ුවඳ දුකයි අනාත්මයි පවත්වන්න බෑ ස්තිරණය ගදස්ුවඳ ස්ුභාවී දැනගත්තුතුමා ගදස්ුවඳක් බැනුණු පමණින් නවත්වනවා කොහෙන්දාව කාගෙන්දාව මොකද්ද ගදස්ුවඳ කියල විිමසන්නිනේ ගදස්ුවඳ පමණයි එන් අවතිනවා දිවට රසයක් දැනෙනකොට එ රසේ හඳුනාගන්නට ජිව්හාවිඤ්ඥානය පහළ වෙනවා ඒතුනේකතුව දිවේශ්පර්ශය දිවේශ්පාර්ශයෙන් වේදනාාව ඇතිවෙනවා. රසහරමුණක් නම් සැපවේදනාව ඇතිවෙනයින් රසතන්නාව අමිහිරි දෙයක් නම් දිවෙහි ඇතිවනේ යමිහිරි දේනිසා. දුක්වේදනාවෙන් ගැටීමඇතිවෙනවා මිහිරි රසේ නොලැබුණු නිසා අමිහිරි දෙයක් ලැබුණු නිසා මැදහත් අරමුණකදී උපේක්කාවේදනාවෙදි මුලාවෙනවා නියමස්වභාවෙන් නෑ දකින්නේ. නමුත් අවබෝධයෙන් යුතු සිතින් දැනුණු රස්සේ දැනුනා පමණයි ජීවිතය පාත්තන්න කය පවාත්වන්න පමණයි ආහාරය. රස්සයක් දැනුනා පමණයි ඒ රස්සේමොකදද. ි අමිහිරිද මොනවගේ ආහාරයදද කියලා විමසන්නන්නේ ඒ දිවටත් රසටත් නොවැලි රසයක් දැනුනොත් දැනුනා පමණයි කයයට ඉෂ්පර්ෂයක් පහසක් ලැබෙද්ද ඒ පහසඳුනාගන්න කාය විඤ්ඥානය කයේ වි්ඥානය ඒතුන එකතුවේම කය ර්ය ය ස්්පර්ෂයෙන් වේදනාව මිහිරි පහසක් ලැබෙද්දි සැපවේදනාව යනිත්‍යයයි අමිහිරි දෙයක් ලැබෙද්දි දුක්වේදනා මැදහත්දේක දඋපේක්කාවේදනා සැප පහසදී තන්නා ඇතිවෙනවා නැවත නැවත එවිඳින්න දුක්පහසට කැමතිනේ දේශය ඇතිවෙනවා මැදහත් පහසද මුලාවෙනවා අවබෝධයෙන් යුතු සිතක පහස දැනෙද්ද සැපද දුකද මෙහරි දාමිහිරිද සොයන්නේ නෑ කාගෙන්ද පහස ලැබුණේ කොතනින්ද පහස ලැබුණේ කියලා හිතන්නේ නෑ දැනුනාා විතරයි කියලා කයට පහස දැනුන් පමණින් නැවතෙනවා එයින් එහාට හිත ඇතුළෙන් හිතන්නේ නෑ අවබෝධයෙන්යුතු මනස්සිෙන් නිදහස් වෙන්නන්නේ එහෙමයි. සිතනවා හිතට රූප ශබ්ද ගන්ද රස පහස අරමුණු හිතේ පදිංචි වෙලා නැවත නැවත සිහිවෙද්දී. මිහිරරූපිය මනාපු අරමුණු ගැන සතුට ඇතිවෙනවා. සිතත් සිතුවිලිත් මනෝවිඤ්ඥාණයක් එකතුයි මනශේෂ් පර්ශය සයල් අනිත්‍යයි. එනිසා හොදාරමුණේ සැපවේදනා වනිත්‍යයි. දුක්කරමුණේ දුක්වේදනා වනිත්‍යයි. මැදහත් අරමුණේ මැදහත්වේදනා වනිත්‍යයි, සැපාරමුණේත් මනෝත් තන්හාාව ඇති වෙන මනසිං ඇතිවුණු සිතුවිලි පිළිබඳව දම්ම තන්නා. ඒ නිසාම එවැනි කැමති සිතුවිලි තමන්ත නොලබෙනකොට ආහපත් අරමුණුවෙන කොට හිතට දවේශය ඇතිවෙනවා දුකයි. මැදහත් අරමුණකද මුලාවෙනවා. අවබෝධයෙන් යුතු සිතක නම් සිතන දේසිතුනු පමණින් නවත්වනවා. තව දුරටත් රාගදේශමෝහ වැඩෙන විදියට නිත්‍යයි සැපයි ආත්මයි මගේ කියලා හිතහිත. ෙස් ඇතිවෙන්නේ නෑ නි කෙලෙස් තක සැනසිල්ලයි දේශනාවනේ සිතුනොත් සිතුනා පමණයි පිංහතුනි එතකුට මේ ආයතන හය ඇතුළෙම තමන් ඇලිල නෑ මගේ කිය අරගත්ත නෑ මමායනය කරල නෑ මගේ දෙයක් නෙවෙයි වගේ මම නෙවෙයි වගේ මම නොවෙයි කියලාම නියමාකාරයෙන් අවබෝධ කර ගත්තා. ඇසයි කණ නාස්ස්‍යයයි දිවයිශරීරයයි මනසයිකයෙන් ඇතුළ ආයතන අධ්‍යාත්මික ආයතනහයයි මෙතන කියන්නේ. ඒ නම් මෙතන ඇලිලනෑ මෙතන උපාදාානය නෑ මෙතන මම කියලා මගේ කියලා මගේ ආත්මය කිය අරගෙන නෑ ආයතනයක් විතරයි. එනිසා බාහිෝ මෙතනත් නෑ. මෙතන ආයතනහයට එතෙරින්ගන රූප ශබ්දගන්ධ රස්ස පහසරමුණු බාහිරායතන හය එතන. එතනත් ඇලිලනෑ එතනත් අනිත්‍යදුකනාාත්ම වශින් බැහැර කරලා ඒ කිසිවක් ම මගේ මගේ ආත්මියය කියලා ග්‍රහණය කරලනෑ උපාධානයනෑ එතනත් උපාදාාන නැති නිසා එතනත් මමනේ එතනනුත් නිදහස් මෙතනින් නිදහස් එතනින් නිදහස් ආයතනයන්ගේ නිදහස්. පංච උපාදාානස්කන්ධයන්ගේ උපාදාානය නැති කරලා පංචස්කන්ධයක් බවට පත්වෙලා මමායනයේ දුරුකරගෙන ඇලීම දුරුකරගෙන ඉස්කන්ධ පහක් පමණයි රූප ගොඩක් විතරයි. ඒ රූපගොඩෙන් සඥාවක් වේදනාවක් ඇතිවෙලා ඒ වේදනාව හඳුනාගැනීම් ගොඩක් සං්ඥා ගොඩක් විතරයි. සැපදොක්කුපේක්කා වේදනාගොඩ සං්ඥාගොඩක්, ඒ සංඥාව අනුව පහළ කරන චේතනා සංකාරගොඩක්. ඒ චේතනා පහළවන සිත් ගොඩක් රූපවේදනා සඥ්ඥා සංකාරමිින්්ඥා නිස්කන්ධ පහයි, ආයතන දොලසයි ධාතුදහාටයි මේ සියල්ල මම නොවෙයි මගේ නොවෙයි මගේ ආත්මය නොවෙයි මම කියල කෙනෙක් නැහැ කියලා, මෙතනත් අවබෝධ වනා එතනත් මම නැහැ, මෙතනත් එතනත් මම නැති තැන්න මෙලොව මම කියල කෙනෙක් නැහැ. මෙලෝව පවත්වන්න පුළුවන්කමක් නැහැමම ඉස්කන්ධ පහක් විතරයි. මෙලෝ මම නැති නං ඒ මෙතන නැති කෙන මෙතනම නැති වුුණා එතනට යන්නේ නෑ කිසි කල එකත් මෙතනින් අවසන් නිසා පිරිනිවන් පානවා පරලොවත් නෑ මෙලෝ නැති රහතන් වහන්සේ පරලොවත් නැහැ බාහිය ඔබ මෙලොවත් නැහැ උබපරලොවත් නැහැ. පරලොවක් යන් නැති. බවගමර නිමා කරන ඒරහතන්වහන්සේටක උතුම්ජීවිතේ තන්නාව නැති කළ නිසා තන්නක්කයෝ නිබ්බානං නි්භානං පරමංසුකං පරමශාන්ත නිවනවබෝධ වුණ නැවතත් බවයක් නැතිනිසා පිංතුනි ඒ දෙක අතර මෙලෝ පරලු අතර මවකුසක බිත්තරේක උපදින්නෙන් නැතිනිසා ඔබ ඒ අතරත් නෑ. මෙලෝ නැති නිසා පර්ලොවච්චන් නැති කෙලෙස් නැති නිසාඒ අතරත් නැති ඔබ බාහිය ඔබ නිදහස් කියලා බුදුරජාණන් වහන්සේ වදාල ඒයුතුම් දේශනාදරම එකශණයකින් තමන් නිදහස්සුනා සියල්ලෙන් එත් අතමිදුනාා බැඳීම්දුරු කලාා තන්නාව වට ගමන් කළ සසර වෙහෙසින් විඩාවට පත්ව සැඩිසරූ ගමන් මගේ දීර්ග සසරනිමා කරගෙන අරිහත්වයෙන් පටිසම්බිදා සට් අභිකඥාලාබීව එ අමා මහනිවන්සුව ශාක්ෂාත්කරගෙන වැද වැටුණා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට අවබෝධ වුණ මට වැටහුනා ස්වාමීණ මම අවබෝධ කලාා. ස්වාමීනිි මට මේ වඋතුම් ගෞතබුදුසසුනේ උතුම් උපසම්පදාව ලබා දෙනුසෙක්වා කියලා. බාහිිය ධාරචීරය රහතන් වහන්සේ ආයාචනා කරනව ඒත් පිනතුනි, ඒහි භික්ෂු භාවයෙන් පැවිදිවෙන්න තරම් පිනක් කරල තිබුණ නැතිවුනත්. කෙලෙස් නසන්න අවශ්‍ය වන භාවනා ධරමද වුණු කරලා තිබුණ සංසාරයේ පැවිදි වෙලා ඉන්නකොට පාත්‍රයක්ෂූරක් කිසිම කෙනෙකුට පූච කරල තිබුණ නැතිනිසා ඒහි භික්‍ෂු භාවය ලබන්න පින් නැති වනත්. සංසාරය වටගමනින් නිදහස් වෙන්න අරිහත්තයෙන් සියල දුක් නිවන්න තරම් භාග්‍යවන්ත වනානේ. බුදුරජාණන් වහන්සේ බාහි, ධාරුචීය රහතන් වහන්සිට දේශනා කරනවා බාහිය පැවිදිවෙන්නට පාත්තරසිවුරු හොයාගෙනෙන්න්න කියලා. ඒත් යන අවසන්ගමන මේේ තවත් එන්න පුළුවන් ගමනක් නන්නෙ වෙයි. තව ටික වෙලාවයි තිබුණේ ජීවිතය අවසන්මොහොත්ත අවසානව මොහොතක් කරන්න තරන්. දුරජාණන් වහන්සේ කාරුණික වනාානේ ඒ නිසා පිංහතුනි ඒ ජීවිතේ ඒ හොතේද පමණක් නෙවෙයි සසරගමනම අවසන්තිත වෙන තරමට පිනක් පිරීතිරි තිබුණු බාහයේ ධාර්චීරය රහතන් වහන්සේ කුණු ගොඩවල් අවස් අවස්ස සියවරු කෑල් රෙදි කෑලි හොයහොය ස්චිවරක් මහගන්න රෙදිකතු කරනවා පාතර සොයස්ව යනවා පිංහතුනි කරමය රොදුරුවිපාකය සසර ලූ බැඳබැඳ ගොුණපසු පසේන කරත්තරෝදවගේ බරක් දෙමින් විඩාවක් දෙමින් පීඩාවක් දෙමින් මොනතරම් බලගතු කෙනෙක්කුනත් දුබල කරන තරමට කර්මය විපාකරුදුරුයි. කෙලෙස් නැති කරලා නිවනිින් සැනසිලා සියලු කටයුතු අවසන් කළ ඒ රහතන් වහන්සේ තවත් මොහෝතක්කත් හැරෙන් ඉඩ නොතිය සසරෙදි වෛර බැඳගත් යක්ෂණයක් ගව දෙනකට ආවේශ වෙලා. දුවගෙනැවිල්ල අන්දකින් වේගෙන් පපුවට ඇන්න. පප්පුෝ සිදුරුණා කුණු ගොඩළඟ ඇදගෙන වැටුණ සිදුරෙන් ලේගලාගෙන කුණු ගොඩළඟ ලේවිලක් වුණා. නිරුද්ධ කළ හිතක් තන්නා නැතිහිතෙන් උපාදාන නැතිහිතින් අවබෝධ කළ නිවන්සුවයෙන් සැනසිමින් නිවනින් පිරිනිවනට පත්වෙලා කෙලෙස් පරිනිර්වාණය කරලා ඉස්කන්ද පරිනිරවානය හහිම ෝතීම සිද්ධකරගත්. බාහිය ධාරචීරිය මහරහතන් වහන්සේ කුණගොඩක් අත්දරදි පිරනුවන් පාවදාලා. හවස්වොරුවේ පිින්ඩ පාත ගමනින් පස්සේ වෙහෙරට වැඩම කරන බුදුරජාණන් වහන්සේ මේ ධාරචීරය රහතන් වහන්සකි දේහය දැක්කලා භික්ෂුන් වහන්සේ අමතල මහණෙෙනි මේ උත්තම පුරුෂයා මගෙන් දරමයහන්න ගිහිල්ලා ම වෙහෙසට පත් කළේ නැහැ. වහාම ඒ ධරමය ඒ අවරින් අවබෝධ කරගන්න. රහතන් වහන්සේ කෙනෙක් වෙලා යොයි පිරිින්වන් පැෑවි ඔය අවසන් මොහොතයි සසරෙන් අවසන් මොහොත. ඒනිසා මේ උත්තමයව ආදාානය කරන්නට චෛත්‍යාජන් වහන්සේ නමක් ඉදි කරලා පූචා කරන්නට කියලා වෙහෙරට වැඩම කළ විලේ. මේ තරම් සුළු මොහොතකද මහපාර මැදදි දේශනා කළ ධරමයක් තරම් කෙටි බනපද ස්වල්පයක් අහලාත්. මේ බාහිය ධාරුචීරය නිවනවබෝධ කළ හැටි පුදුමයි නේද කියලා දම් සභාව ඇති වුණු කතාබාහට දිවකණින් සවනයමු කළ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒයට පිළිතුරු සපයනුවස්. ධර්මාසනාරෝඩව බුද්ධාසනාරූඩව මහනිනි. මේ ධරමය සුළුයි කියල හිතන්න එපා, කෙටී කියල හිතන්න එපා, ටිකයි කියල හිතන්නෙට එපා, ධර්මයේ වචනයක් කෝචනයක් පාසහ මානිවන්රස. මුහදු ජලයේ බිඳුවක් බිඳුවක් පාසහ ලුණුරස කැටිවන්න ආසේම එ අමානිවන් රසයෙන් පිරේගිය මේ දරමය සුළුවෙන් වනත් බුද්ධිමත් ප්‍රඥාවන්ත කෙනා අවබෝධ කරනවාකින් අරතයෙන් පිඟතුනි ඒත මාත්ෘකා කළ උතුම් ධම්ම පදගාථාව දේශනා කළා දමපදේ සහස්්‍රවර්ගයේදී. සාස්සම්පිචේගාතා අනත්ත පද සංහිතා අරතයක් නැත්ති. තේරුමක් නැත්ති සංසිඳීමක් ඇති නොවෙන්න විස්තර කතා සහිත ගාතා ස්ලෝක දහසක් අසනවට වඩා ඒකං ගාථ පදන්සෙහිෝ යන්සුත්වා උපසම්මති එකමෙක බුදුබණපදයක් කහල හිත සංසිඳවනව නං අන්න එකමෙක බුදුබනපද ගාථපදේ උතුම්වෙනවා කියල දේශනා කලාා. ඒ මොහොතෙද සැකෑති වුනත් නිසක බවට පත්තුන්වේ ස්වාමින් වහන්සේලා. දරමය ගැන නිසක වෙලා අටවිද සැක දුරුකරලා සක්කායදිට්ටියෙන් මම මගේ කියන බැඳීම දුරු කරලා, සියලුම මිත්‍යා මත දුරුකරගෙන්න සීලබුත දුරුකරගෙන සෝවාන් පලයෙන් අමා මහනිවන ශාක්ෂාත් කරන්න තරන් ඒ දේශනාව සපල වුණ පිඟතුනි සුළුගාතාවක් වුණත් සුළුවෙන් දේශනා කළත් එවතුම් ධාරුචීරය රහතන් වහන්සේ. වහා අවබෝධ කරගෙන දරමෙන් නිවණින් සැනසුනා. බුදුරජාණන් වහන් සිදේශනා කරනවා මහණෙනි මේ ධාරචීරය රහතන් වහන්සේ මහෝත්තමයෙක් මේ ඔතුන් සම්බුදු සසුනේ ශ්‍රාවකයන් අතර වහා අවබෝධ ක ලභිඥා ඇතියඋතුමන් අතර බාහිය ධාර්චීවය රහතන් වහන්සේ අග්‍රවෙනවා කෙල්ලෝතුරා බුදුරජාණන් වහන්සේ තනතුරු ප්‍රධානය කළා ඒයට අක්ගම් භික්වේ මමසාාවකානං කිප්පාබින්නානං යදිදං බාහිෝ ධාරජීරියෝතී වශයෙන් පිනතුනී. දරමේ සැනසිල්ල එපමණයි අපමනයි අපමල සැනසිලි ඇති දරමය හිතට සමීපකරගෙන ධරමජීවයක් ගත කරගන්නට දරමෙන් පිරි ඉතිරීගිය ජීවිතේ මහා සැනසිල්ලක් තිබෙනවා. ධරමෙන් හිස්සුණාව ජීවිතේ අපමන දුකක් තියෙනවා. අපි කවුරුත් කැමතියි දුකින් නිදහස් වෙලා සැපලබන්න දුකින් නිදහස් වෙලා සැපලබන්න නං සැපපිරී ඇති තැනක් ඇතිනම් ඒ ගෞතම බුදු සසුනයයි ඒ සසුනේත්තුම් දරමය ඇත්නම් ඒ දරමියම ජීවිතරි ලංකරගන්න එත දරමය ලංකරගෙන සැදැහැතියන් වෙලා සීලවන්තයන් වෙලා ශෘතවන්තයන් වෙලා දරම දැනුම දියුණු කරෙන තවතත්. චාගවන්තයන් වෙලා පුළුවන් තරං අත්හැරල තන්නාවත්හැරලා ප්‍රඥාවදු දියුණු කරගෙන්න බුදුරජාණන් වහන්සේගේ සාහසන ධරමයෙන් සැනසුනු පිරිසක් කලා අපි හැම දෙනාටම ඒ බුදුරජාණන් වහන්සේකි ධර්ම අවබෝධ කරගත් ඒයුතුම් බාහිධාරචීරිය මහරහතන් වහන්සේට මෙන්මයුතුම් ගෞතම බුදුසසුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේකි දරමිය තුළ සීල සමාධි ප්‍රඥා නිවන් මඟදිවුණු කරගෙන ඒ අමා මහනිවනින් සැනසිෙන්න ලැබේවාක ප්‍රාර්ථනා කරගන්නට අදවතුම් දම් දෙසුමට දරමදානය වශයෙන් දායක වෙනවා කොරන රත්න පුරපාරේ පරණ පොලිසියවත්තය විසූ අදට හරියටම වසර දෙකකට පෙර ජන්වාන්තරගත වූ සීලවති කහවිට ධයාබර මෑණියන්ටත් මීට වසර නමයකට පෙර ජන්වාන්තර ගත වූ. ඊ.ED. ගුණපාල දයාබර පියාණන්ටත් මෙම ධර්මදානයේ කුසල බලයෙන් සස්සර කලවර නිවන්සූ ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනා විදාායකත්්‍යය දරන්නේ හොරන පොකුණවිට මල්ලිකා හෙට්ටියයාාරච්චි පිය සිරිහෙට්ටියා රච්චි ඇතුළි පවුලේ සියලු දෙනා. ඒ සිලු දෙනාටමත්මතුන් දරමය සැනසිල්ලෙන් ශ්‍රවණය කළ මේ සියලුදනාටත් දෙවියන් සහිත ලෝකවාසිියලු සත්්‍යයන්ටත්. උතුම් බුදුරජාණන් වහන්සේකි ධරමයෙන් ඒ අමා මහනිවනින් සැනසිල්ලවේවා කලප්‍රාර්ථනා කරගන්න. ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා, ප්ඥන්තන් අනු මෝදිත්වා චිරංරකන්තුසාසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිිකා, පඥන්තං අනු මෝදිතුවා චිරංරක්කන්තු දේසනං ආකා සට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා ප්ඥන්තන් අනු මෝදිතුවා චිරංරක්කන්තු තුවං සදා අද අර්මමානු ශසනාපැඇත්තුූ දේශකෑණන් වහන්සේ හම්බන්තොට උඩමලල්ල ආරබැද්ද வேරගල ආර්‍ය ශේනාසනවාසී පූජපාද රිදියකම ඉන්දාලෝක ස්වාමින් වහන්සේ